මේ ආගමික සංහිදියාව පිළිබඳව මේ දවස්වල පුළුල් විදිහට සාකච්ඡා වෙනවා. අපි දැක්කාර නතාසා ඉදිරිසූරිය කියන කාන්තාව කතා කරපු හැටි දිහා බලපුවාම මං හිතන්නේ මේ 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 ලෝකේ ජීවත් වෙනවද මිනිස්සුද කියලා අපිට හිතෙනවා. ඒ වගේම ජරාඩ් ජොහාන් නේද? ජරම් කියන ආගමික නායකයෙක් කියා ගන්නා පුද්ගලයා ඒ හැසිරෙන හැසිරිල්ල දිහා බලපුවාම මං හිතන්නේ මේ 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 මේක ලෝක විනාශයකට පත් වෙන්න වෙනවා කියලා නිකන් සැකයක් හිතෙනවා. ලෝක විනාශ වෙන්නත් ඔය වගේ දේවල් වෙන්න ඕනේ. නැත්තම් බුදුහාඳුරන්ගේ බුද්ධ ධර්ම විවේචනය කරනවා, ක්‍රිස්තු වහන්සේගේ ක්‍රිස්තු ධර්මය විවේචනය කරනවා, අවුරුදු දහස් ගාණක් පැවිදිච්චි නවිතුමාගේ ඉස්ලාම් ආගම පිළිබඳව විවේචනය කරනවා. ඉතින් මේ ඔක්කොම ආගම් කර්තෘවරුන්ට උපදෙස් දෙන කට්ටියක් දැන් බිහි වෙලා ඉන්නවා. හැබැයි ඔය කට්ටිය බිහි වුණ තැන තමයි වෝල්පේස් අරගල භූමිය. ඔතනින් තමයි බීජ මූලය පටන් ගත්තේ. එතන තමයි නොයෙක් ආකාරයෙන් ඔක්කොම එකතු වෙලා රස්ත්‍රියාධිකාරිය කුඩුකාරයෝ ඔක්කොම එකතු වෙලා මේ ආගම් වලට දේශපාලන පක්ෂවලට ආණ්ඩුවට ගැහිමේ ප්‍රතිඵල තමයි අද බුත් විඳින්නේ. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කියන මේ ආණ්ඩුව හදාගත්ත දයලු මේ ආගම් අවසන්ඩ. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආගම් අවසන්ඩ යනවලු. අපිට ආගම් අවසන්ඩ යන පක්ෂයක්වත් ආණ්ඩුවක්වත් නෙමෙයි අපි ආගමික සංහිඳියාව ඇති කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ජනාධිපතිතුමත් පණතක් ගේනවා කියලා තියෙනවා. බුද්ධ බෞද්ධ කඩේතු ඇමතිතුමත් පණතක් ගේනවා කියලා තියෙනවා. ඒ වගේම මේ පණත් වලින් පමණක්ම මේ සංහිඳියාව ඇති කරන්න බෑ. මේක මේ සියලු දිනාට සියලුම ආගම් වලට බුද්ධ ආගම විතරක් නෙවෙයි, ක්‍රිස්තියානි ආගම විතරක් නෙවෙයි, ඉස්ලාම් නෙවෙයි, Hindu නෙවෙයි, මේ සියලු දෙනාටම ගහන මරුපහරක්. ඒ නිසා මේ සියලුම ආගමික නායකයෝ අපේ රටේ එකතු වෙලා මේකට මුහුණ දිය යුතුයි. දැන් අද වෙනකොට නතාසා ඉදිරිසූරිය, ජරම් පාද මේ මේ ආගමික කියා ගන්න නායකයා, ඒ වගේම අර අපි දන්නවා කුණුහරුපකි කියා විදපු සද්ධාරතන රාජංගනේ හාමුදුරුවෝ පක්ෂ ભેදකින් තොරව ආගම් ભેදකින් තොරව ඒ අයගේ කටයුතු පිළිබඳව අද විමර්ශනය කරාන යනවා. ඒක එක ආගමකට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ පිළිබඳව අපි සතුරු වෙනවා. ඒව හරියනම කරාන යන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේ රටක් පවතින්නේ නැති. අතරම යම්කිසි සංහිඳියාවක් රටේ ඇති වෙලා තියෙනවනම්, සංවරයක් ඇති වෙලා තියෙනවනම්, ඇති වෙලා තියෙන්නේ මේ ආගම් නිසා. ඒක බුද්ධාගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. හැම ආගමකම කියන්නේ මේ වරදි කරන්න එපයි කියලා, පව් කරන්න එපයි කියලා එක කියන්නේ. ඉතින් ඒක තමයි අද විවේචනය කරන්නේ. ඒ ආගම් කර්තෘවරු දේශනා කරපු ධර්මයේ තමයි විවේචනය කරනවා කියන්නේ. ඒක අනිත් පැත්ත හරවන්න හදන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම රටක් හැටියට, ජාතියක් හැටියට මේ සියලු දෙනාම එකතු වෙලා මේකට මුහුණ දිය යුතුයි. හැබැයි අද විපක්ෂය අය කරන්නේ බෝලේ පාස් කරනවා. මේක ආණ්ඩුවට අවශ්‍ය දෙයක්. ආණ්ඩුව ආගමික ભેදය ඇති කරලා, ජාති ભેදය ඇති කරලා ආණ්ඩුව පවත්වාගෙන යන්න, නැත්නම් ආණ්ඩුව මේ මේ ඡන්ද දෙනන්න මේ වගේ දේවල් කියලා පටු විදිහට විපක්ෂය දෙනවා. විපක්ෂයට විශාල වගකීමක් තියෙනවා. සියලු දෙනාම එකතු වෙලා මේ යථාර්ථය තේරුම් ගන්න, දේශපාලන වාසි ගන්න යන්නේ නැතුව. මේ වෙලාවේ දේශපාලන වාසියක් ගන්න තමයි ඒකෙමුත් හදන්නේ. ඒක යථාර්ථය මොකද්ද කියන එක රටේ ඉන්න ජනතාවට පේනවා. මොකද්ද මේ කරන කණ්ඩායම් කවුද කියලා අඳුනන තියෙනවා. ඉතින් අපි අරගලේ ගැන මහා ලොකුවට පුරාජවරු කරපු අයට අද වෙලා තියෙන දේ පිළිබඳව වා කියන්න ඕන. මේ ඔය කියන ඔක්කොම නායකයෝ හිටිය අරගලේ, ඔය ආගමික ප්‍රශ්න ගැන කතා කරන අය, සංස්කෘතිය ගැන කතා කරන අය, ඒ වගේම රටේ පැවැත්ම ගැන, දේශපාලනය ගැන කතා කරන සියලු දෙනාම ඔතන ඉඳන තමයි මේවා මෙහෙව්වේ. ඉතින් ඔය අරගලයේ ප්‍රතිඵල මේ තියෙන්නේ. මේ වෙන ආණ්ඩුවවත් වෙන පක්ෂවලවත් දේවල් නෙවෙයි. මේක මේ අරගලයේ ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. අර අහිංසක මිනිස්සු ටිකක් විදුලිය නැති හින්දා, ඒ වගේම ගෑස් නැති හින්දා, ඒ වගේම තෙල් නැති හින්දා ඇවිල්ලා යම්කිසි පිරිසක් මෙතෙන්ට එකතු වුණා. නමුත් මේවා මෙහෙවපු අයගේ අරමුණු සහ වැඩපිළිවෙළ මොකද්ද කියන එක අද එළියට එමින් පවතිනවා. ඒ තමයි මට ඒ ටික තමයි කියන්න අවශ්‍යයි.